මුනුවැණි සමාජ තත්ත්වයකට ගොඩ නගලා තියෙන්නේ මේකෙන් තියෙන අපි මුදව ගන්න නම් තමුන්නාසේ වතුන එකට එක්කමලා කල්පනා කරන්න ඕනේ කිසිම විදිහක් අපි මේ වෝට්ටු තුන අද අපි ලබා දෙනවා අපි ඇන්ටනි ප්‍රනාන්දු මහත්මයාගේ බිරිඳ නිරුකා මහත්මියගේ දරුවන් දෙන්නට ශිෂ්‍යත්ව දෙකක් ලබා දුන්නා විශ්වවිද්‍යාලයෙන් එළියට එනකම් ඒ දරුවෝ දෙන්නගේ අධ්‍යාපනය මම බලාගෙන ඉන්නේ කියලා මම පුරුදුනා ඒ දරුවෝ හොඳට ඉගෙන ගන්න ඉච්චේ කිව්වා අපි සෙබස්තියන් රේගන් මහත්මයාට ඒ වගේම ඇන්ටනි රොෂාල් මහත්මයාට ඒ වගේම ජේසු මරිය කිස්වි මහත්මයාට ලැබුණා ඒ මහත්මයාගේ බාලයාවට අපි මේ බෝට්ටු ලබා දෙනවා මම මේකෙන් ඉවරමින් නිලිමත් කරනවා මම තමුන්නාන්සේලා ඔක්කොටම කියනවා දයාසරණ සමිතියක් හදන්න ඒ සමිතිය තමුන්නාන්සේලා වෙනුවෙන් ඒ සමිතියට මම ඉල්ලීමක් කරනවා මේ බෝට්ටු වලින් ලැබෙන ආදායමේ 10%ක් ඒ සමිතියට බැල කරන්න එතකොට ඒ සමිතිය තුලින් අපි තමුන්නාන්සේලාගේ ආර්ථික ශක්තියක් දෙන්න තමුන්නාන්සේලාගේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න මම වැඩපිළිවෙලක් මෙතනින් පටන් ගන්නම් කියලා තමුන්නාන්සේලාට පොරොන් වෙමින් තමුන්නාන්සේලාගේ අනාගතය වෙනුවෙන් මම අම්පාර දිස්ත්‍රික්කයේ හිටියත් කොළඹ හිටියත් මේ ප්‍රදේශයේ තමුන්නාන්සේලාගේ සංවිධායකවරු එක්ට මහත්මයා වගේම ශාන්ත මහත්මයා ඇතුළු අනෙකුත් එස්.සී. මහත්මයා ඇතුළු අනෙකුත් සියලුම එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් අපකට විලා එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් ගොඩනගා මේ ජාතිය දේවයන් මේ ප්‍රශ්න වලින් උදව් කරන උදවියත් එක්ක වෙලා එකතු වෙලා තමුන්නාන්සේලාට උදව් කරනවා කියන පොරොන්දු වෙමින් මම නවතිනවා ඔක්කොටම පුරුසන්නයි තාපොඩි පරිදි මම කියන්න ඕන තමුන්නාන්සේගේ පියකම මාත්‍යක කතා කරන ගමන් කිව්වා තමුන්නාන්සේලාගේ තව දෙව් මැදලා තියෙනයි කියලා ඒකට කියන්නේ වෙල්ලන් වෙල්ලන් කන්නේ වේලක් කන්නේ පල්ලිය කිරි පල්ලිය කියලා ඒකට කියන්නේ ඒක හදාගන්න ඕනේ කියලා මේ තියෙකල්ල උල මට කිව්වා ඒ තිබින් පල්ලිය වලට සල්ලි දෙන්න බෑනේ කියලා එහෙම වගේ නෙවුවා මොකද මම බුද්ධ ආගම නිසා මම ගොඩක් පල්ලි වලට උදව් වෙනවා මම මුස්ලිම් පල්ලි වලට උදව් වෙනවා අම්පාරේ ඉන්න අපේ ක්‍රිස්තියානි කට්ටිය හැමදාම මගේ පල්ලිය යන බස් එකේ මම ඒක නිසා අපි ජාති භේදයක් නෑ එක්සත් ජාතික පක්ෂය කියන්නේ සියලුම ජාතීන්ට එක්තු වෙන පුළුවන් පක්ෂය ඒ වගේම ආගම් භේදයක් නැහැ මම බුද්ධ ආගමේ වුණාද තමුන්නාන්සේලා ක්‍රිස්තියානි ආගමේ වුණත් මොන ආගමේ වුණත් අපි ඒ හැම දේවස්ථානයකටම අපි බැතිමතුන් හැටියට උදව් කරනවා මම කිව්වා ඒකට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ මම සිවිති කොට 100ක් දෙන්නම් ඒ පල්ලිය හදාගන්න ඒ වගේම කෝටිමන්සක් කිව්වා මේ අනිත් පල්ලියේ තව ළමයි ටිකක් ඉන්නවා කියලා කිව්වා ඒ කට්ටියට අද අපි මෙතන දරුවෝ 200 කට පුතුන්නට ඒ මදි වෙන කණ්ඩායමේ ප්‍රමාණය මත කියලා වන්නේ ඉගෙන ඒ දරුවන්ට මම පොත් ටිකක් ලබා දෙන්න කියලා